විශින ශ්‍රී ලංකාවේ බෙන්තොටට තවත් අලුත් දවසක් බෙන්තොට අයිඩා සමාගම් සමූහයට අදට වසර 40ක් අයිඩා සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හිද කීර්තිනාමය දිනාගත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකි එක් ශ්‍රී ලාංකිකයෙකුගේ දැක්ම ධෛර්ය හා කැපවීම මතින් ගොඩනැගුණු මේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා දේශබන්දු දේශමාන්‍ය නිශ්ශංක වීරසේන මැතිතුමා අදට ඔහුට වසර 60ක් සපිරෙනවා මෙම සුවිශේෂී සැමරුම ඒ වැදගත් අවස්ථා දෙකම මතක සටහන් කරනු පිණිසයි අදින් වසර 40කට පෙර එනම් වසර 1975 දී අප නිර්මාතෘවරයාගේ හිතුවක්කාර තරුණ වියේදී පවුලේ උරුමය ලෙස පියා හා සොයුරන්ගත් මග ගනිමින් ස්වාධීනව ආරම්භ කළ කුඩා මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරය මෙතරම් සුවිසල් ව්‍යාපාර සමූහයක් වෙතැයි ඔහු පවා එදා නොසිතන්නට ඇත එහෙත් සිය මව්පියන්ගෙන් ලද ආශිර්වාදයත් තරුණ ජවයත් විසින් මෙහෙවන ලදුව මිනිසුන් අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අපූර්ව හැකියාවකින් සහ ආරම්භ කළ යමක් කෙසේ හෝ සාර්ථක ජයග්‍රහණයකට ගෙන යාමේ දෘඩතර අදිටනින් යුතු මෙම තරුණයා කෙටි කලක් තුල ස්ථාවර ව්‍යාපාරයකට පදනම දමා ගත්තේය. ව්‍යාපාරයේ ආරම්භ කෙටි කලකින්ම සිය ගනුදෙනුකරුවන් වූ ජර්මානු ජාතිකයෙකුගෙන් ලද මඟ පෙන්වීම ඔස්සේ ජර්මානු ඔපේරාවක නාමයක් වූ අයිඩා යන නම සර් ව්‍යාපාර නාමය කරගත් වීරසේන එවක් පටන් විදෙස් ගනුදෙනුකරුවන් අතර දේශීය ව්‍යාපාර සගින් හා හිතමිතුරන් අතර ආදරණීයව අයිඩා ලෙස හැඳින්වීමට පටන් ගති. බෙන්තොට ගඟ අසබඩ ගාලුපාර අයිනේ කුඩා වෙළඳසැලක් ලෙස ඇරඹි අයිඩා මැණිකා ස්වර්ණාභරණ ව්‍යාපාරයේ ක්‍රමක්‍රමයෙන් අතු ඉති විහිදවන්නට විය. අප කතානායක අයිඩාද ක්‍රමයෙන් අධ්‍යක්ීම් සහිත ව්‍යාපාර හිමිකරුවෙකු බවට පත්විය. පවුල් පසුබිමින් උරුම වූ ව්‍යාපාර ඥානයත් සකීය වාසනා ගුණයත් නිර්මාණ කෞශල්‍යයත් නිසා අයිඩාගේ ස්වර්ණාභරණ නිර්මාණ ලංකාවට පැමිණි විදෙස් ගනුදෙනුකරුවන් අතර අතිශය ජනප්‍රිය විය. සිය කැපවීමත් ඒ සඳහා ඔහු බදවාගත් හිතයිෂී සේවක මණ්ඩලයේ කැපවීමත් මතින් අයිඩා කුඩා වෙළඳසැල මහල් කිහිපයක ව්‍යාපාර ස්ථානයක් බවට පත්විය. 1981 දී මල්ලිකා ඇලෙක්සැන්ඩර් මෙනවිය සමග විවාහපත් වූ මෙම තරුණ ව්‍යවසායකයා මෙතෙක් තනිව කරගෙන ආ කටයුතු සඳහා ඇගේ අත්වැළඳ හිමිවීමෙන් නව පන්නරය ලැබ ව්‍යාපාර ලෝකයේ ඉදිරියටම ගමන් ගත්තේය. ප්‍රදේශයට පැමිණෙන යුරෝපීය සංචාරක ප්‍රජාවගේ අවශ්‍යතා තේරුම්ගත් අයිඩා විදේශිකයින් සඳහා වූ ආපන ශාලාවක්ද උරැතිපිලි අලෙවි සැලක්ද ඇරඹීය. විදේශිකයින් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙන ආයුර්වේද රෝහලක් 1996 වසරේදී ඇරඹි අයිඩා දෙදහේදී එය තවදුරටත් වර්ධනය කරමින් අයිඩා බීච් හොටෙල් නමින් ඉදිරුවේ වෙරළ නිකේතනයකද හිමිකාරීත්වය ලැබීය. 1982 පවුලට එකතු වූ පුතාගෙන්ද 1985 උපන් දියණියගෙන්ද මව්පිය පදවි ලැබීමට වාසනාවන්ත වූ අයිඩා යුවළ ඔවුන්ගේ වර්ධනීය කුසලතා ආදරය බලමින් ලබමින් තුටුවිය. මැණික් වෙළඳ ව්‍යාපාරයේ ඉම්පෙදෙස්වල කරක් ගැසූ අයිඩා මේ වන විට මැණික් වෙළඳ ව්‍යාපාරිකයන්ගේද විදෙස් ගැනුම්කරුවන්ගේද විශ්වාසය එකසේ දිනා ගැනීමට සමත්වීමෙන් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ තුඩග කියවෙන නාමයක් බවට පත්විය. මැණික් පිළිබඳ විශ්වාසනීයභාවයත් ස්වර්ණාභරණ නිර්මාණවල නිර්මාණශීලී බවත් ගොඩනගාගත් ව්‍යාපාර සබඳතාත් විසින් අයිඩා ව්‍යාපාරය පියවරෙන් පියවර ඉදිරියටම ගමන් කළේය. කොතරම් ඉහළට නැංගද තමා පැමිණි පසුබිම සහ
ව්‍යාපාර පසුබිම අමතක නොකළ අයිඩා පතල් පොලෙන් වැඩ පොලෙන් සහෘදයෙකු විය. මිතුරන් අතර මිතුරෙකුම විය. පවුලේ අය අතර ආදරණීය පුතෙකු සොහොයුරෙකු සැමියෙකු විය. දරුවන් අතර ආදරය බෙදූ ආදරණීය පියෙකු විය. දෙස් විදෙස් සංචාරය ප්‍රිය කළ අයිඩා ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා විදෙස් ප්‍රදර්ශනවලට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නාමය විදේශයටද රැගෙන ගියේය. 1999 දී උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූ අයිඩාගේ පුත් යොහාන් බ්‍රිතාන්‍යයේදී ව්‍යාපාර කළමනාකරණ උපාධියකින් පිදුම් ලැබූ අතර වසර 2005 දී ශ්‍රී ලංකාවට පැමිණ පියාගේ ව්‍යාපාරවලට සම්බන්ධ විය. දියණිය 2004 වසරේදී විවාහපත් විය. පුත් යොහාන් 2009 දී විවාහ දිවියට ඇතුළත් වූ අතර අයිඩා යුවළ අද සිය මුණුමුරන්ගේ සුරතල් බලන මුත්තණියෙකු සහ මිත්තණියකි. ව්‍යාපාර කිරීමෙන් නොනිවතුණු අයිඩා ප්‍රදේශයේ වෙහෙර විහාර රාශියක හා කතරගම දේවාලයේ ප්‍රධාන දායකයෙකි. ප්‍රකට සමාජ සේවකයෙකි. ඔහු බෙන්තොට තේරීම් කාරක සභාවේ අතිරේක සභාපතිවරයාද වෙයි. ඔහුගෙන් මැණිකා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයටත් පොදුවේ ව්‍යාපාර හා සංචාරක ක්ෂේත්‍රයටත් සමාජයටත් සිදු වූ සේවාව අගයමින් වාර කිහිපයකම දේශමාන්‍ය දේශබන්ධු ශ්‍රී ලංකා ව්‍යාපාර විභූෂණ ආචාර්ය ලංකා වීරපුත්‍ර ආදී ගරු සම්මානයන්ගෙන් පුද ලැබීය. විවේකයන් හිදී මිතුරන් සමග ක්‍රීඩාවටත් ගියක් ගයා සතුටු වීමටත් පුරුදුව ඇති අයිඩාට අසරණයාගේ සිට ඉහළම තරාතිරමේ සිටින පුද්ගලයින් දක්වා සිටින මිතුරන් ඔහුගේ මිත්‍රශීලී බව පිළිබඳ සාක්ෂියකි. අද අයිඩාගේ දර්ශනය තමා වෙරවැයමින් ගොඩනගාගත් ව්‍යාපාර ජාලය තව තවත් දියුණු කරමින් තමා වටා සිටින 500කට අධික සුහද සේවක පිරිසේ අනාගතයත් සුරක්ෂිත කරමින් ඊළඟ පරම්පරාව සඳහා අයිඩා සමූහ ව්‍යාපාරයේ ඔසවා තැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනයටයි. අද අයිඩා සමූහ ව්‍යාපාරය අංග සම්පූර්ණ ස්වර්ණාභරණ නිෂ්පාදනාගාරයකින්ද මැණිකා ස්වර්ණාභරණ අලවිසල් පහකින්ද රෙදිපිලි අලවිසලක් ආපන ශාලාවක් සමුරු තිලින අලවිසලක් ආයුර්වේද හා වෙරළ හෝටලයකින්ද සමන්විත ව්‍යාපාර ජාලයකි. අද අයිඩා දජේ ඔසවාගෙන යන පිරිස අතර කළමනාකාර අධ්‍යක්ෂ යොහාන් වඩුගේ ප්‍රමුඛව සේවක මඩුල්ල 500කට අධිකය. උදෑසන බුදුන් වැද දවස අරබන ඔහුගේ කටයුතු ඇරඹෙන්නේ බොහෝ විට ඔහු හමුවීමට එන විවිධ තරාතිරම්වල පතල්පොළ නියෝජිතයින් හා මැණික් අලවිකරුවන් හමුව මැණික් මිලදී ගැනීමෙනි. විවිධ ජනවර්ගවලට අය ජනතාව බේද නැතිව ඔහු සොහා එන්නේ නියම මිනිකඩයට නියම මිල අයිඩාගෙන් ලැබෙන බව සහතික බැවිනි. ව්‍යාපාර ලෝකයේ කොතරම් ඉහළට ගියද පය ගැසූ පොළව මතක තිබෙන අයිඩා ගම් ප්‍රදේශයේ පැරණි සගේ ගුහා සංචාරක මඟ පෙන්වන්නෙකු සමග ඇසුරට ඔහුට සැමදාම වෙලාව තිබේ. ප්‍රධාන කාර්යාලයෙන් ඔබ්බින් පිහිටා ඇති ඉඳුරුව වෙරළ හෝටලේ සහ ආයුර්වේද මධ්‍යස්ථානයේද ඔහුගේ සුපිරික්ෂාව ලබති. අවස්ථාවක් ලැබෙතොත් ඉඳුරුව වෙරළ තීරයේ මුහුදු සුළං පහස විදීමටද ඔහු අමතක කරන්නේ නැත. අලුත්කම කන්දේ විහාරය ශේෂ්ඨාරාමයේ වැඩවෙසෙන අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහ සෙසු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමග ඉතාමත් කුළු පගව සිටින අයිඩා උන්වහන්සේලා සමග එකතු වී ගොඩනගාගත් සුවිසල් පිළිම වහන්සේ හා එකී දේවස්ථාන වැඳපුදා ආශිර්වාද ලබා ගැනීම අයිඩා සිරිතක් කොටගෙන සිටී. තෘප්තිමත් දවසක් අවසානයේ සිය අදහස් අනුව නිමැවුණු ගඟබඩගේ උයනේ සක්මන් කිරීමත් මිතුරෙක් ඇමතීමත් තමාගේ පෞද්ගලික කාමරයේදී ගීයක් ගයා සතුටු වීමත් ඔහුගේ සිරිතය. අලපිරු මා ගැන දැන් නැත්ද දිනවක් අලපිරු
අයිඩා සමූහ ව්‍යාපාරය සහ නිශංක වීරසේන හිවත් අයිඩා යනු දෙකක් නොව එකක්ම බව දැන් ඔබ දනී. මේ සුබ මොහොතේ අයිඩා සමූහ ව්‍යාපාරය එක් ශ්‍රී ලාංකික පුතෙකුගේ ධෛර්ය හා කැපවීම මතින් සැබෑ වූ සිහිනයක සිහිවටනයක් ලෙස අනාගතය දකිනු ඇත.